ලංකාවට දැනට රැගෙනෙන ශ්‍රී ලාංකිකයන් මේ මාස පළවෙනි දින සිට නැත්නම් 31 වෙනිදා මධ්‍යම රාත්‍රිය සිට ශ්‍රී ලංකාවේ මේ ආරම්භ කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම සෙග් ගුවන් යානයකින් 75කට සීමාවක් වන පරිදි තමයි අපි මේ ආකාරයෙන් රැගෙනෙන උපදෙස් ලබා දීලා තිබෙන්නේ. විශේෂයෙන්ම අද දිනේ ගත්තොත් ශ්‍රී ලංකාවට පැමිණි මිනිස් නිවැරදි විශේෂම සෞදි අරාබිය, කතා, කුවේට්, අරාබි එමිරේට්ස් රාජ්‍ය, පාකිස්තාන, මාලදිවයින, තුර්කිය, ජපාන, කුවේට් වගේ රාජ්‍ය වලින් ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් රැගෙනීමට ශ්‍රී ලංකාව තුළ කොයිදාස් ආදිත්‍යයන් 2006 දෙනකු වාර්තා වෙලා තිබෙනවා. එදී විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1004 දෙනකු කොයිදාස් ආදිත්‍යයන් සාරෙන් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 500කුත් විශේෂයෙන්ම බදුල්ලෙන් 251කුත් මාතරින් 167ක් අනුරාධපුරින් 137ක් රත්නපුරින් 122 දෙනකු එවැගේම ගාල්ලෙන් 120 දෙනකු සහ පුරුණෑගලෙන් 113ක් ආදි වශයෙන් තමයි ප්‍රධාන වශයෙන් කොයිදාස් ආදිත්‍යයන් හමුවන්නේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා කොයිදාස් ආදිත්‍යයන් 1,462,546 දෙනකු වාර්තා වී තිබෙනවා. මේ තෙවන රැල්ලේ පමණක් 95,270ක් කොයිදාස් ආදිත්‍යයන් සොයාගෙන තිබෙනවා. ඊයේ දිනේදී මිය යෑමුත් ඊයේ දිනට පමණක් 4කුත් පසුගිය දින 7,35කුත් වශයෙන් 39ක් මිය යෑම වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව මේ දක්වා 1,566 දෙනකු ශ්‍රී ලංකාවේ මියගොස් තිබෙනවා කොවිඩ් සහ වෙනත් රෝග ඇතිච්ච අයවලුන් කොවිඩ් වැළඳීම හේතුවෙන්. විශේෂයෙන්ම ඔබ අහුව ප්‍රශ්නයට වූ ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී ගනු ලබන තීරණ අනුව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා අපිට මෙතෙක් මේ ආකාරයෙන් එන්නත් කරන්නට කරුණු ලැබූ නොලැබූ දිස්ත්‍රික්ක 12ක් තෝරාගෙන එම දිස්ත්‍රික්ක 12 එන්නත්කරණය එළඹෙන ජූනියේ ලබන සතියේ ජූනි 8 වෙනිදා සිට එම දිස්ත්‍රික්ක තුල එන්නත්කරණය ආරම්භ කරන්න කියලා මෙහිදී ඔබ දන්නවා. එන්නත්කරණය කිරීමේදී අපි විශේෂයෙන්ම පසුගිය දින 14ක 21ක කාල සීමාව තුල කොයිත් පැතිරියාමට බලපෑමට හැකි ග්‍රාම නිලධාරි වසම් තෝරාගෙන තමයි මේ දක්වා අපි එන්නත්කරණය කරනු ලැබී. මේ ක්‍රමය කරන අතරතුර අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම උපදෙස් ලබා දුන්නා වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා, ඒ වගේම විවිධ ව්‍යාකූල තත්ත්ව නැති විශේෂම ගර්භණීය කාන්තාවන් සඳහා, ඒ වගේම රජයේ සේවකයන් ඔබ දන්නවා විශේෂ කටයුතු සම්බන්ධයෙන් රජයේ සේවකයන් ඉන්න අත්‍යවශ්‍ය සේවා සඳහා ඔවුන්ට මෙම ප්‍රදේශවල එන්නත්කරණය කිරීමේදී ප්‍රමුඛතාවයක් මත ඔවුන්ට මේ ලබා දෙන්න කියන එකත් උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අපි ජූනි මාසයේ 8 වෙනිදා සිට අලුතින් මෙම දිස්ත්‍රික්ක 12 එන්නත්කරණය ආරම්භ කිරීම නිමිතයි සෞඛ්‍ය සහ හමුදා යුද හමුදා සාත්‍ය විද හමුදා යොදවනවා මේ සැපැතිව. ඊට අමතරව ජූනි 8 වෙනිදාම බලාපොරොත්තු වෙනවා ප්‍රථම මාත්‍රේ සයිනෆාම් එන්නත ලබාගත් කණ්ඩායම් වලටත් විශේෂයෙන් මේ කරුණු ලැබුවේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වල පමණයි. සයිනෆාම් එන්නත ප්‍රථම මාත්‍රේ පළවෙනි දිනවල පටන් ගත්තේ පසුව ඒක කළුතර ගාල්ල මාතර සහ රත්නපුර වගේ ආපනයට විහිදුනා. ඒ එන්නත් පසුවත් මේ ප්‍රථමයෙන් ලබා ගත යුතු අයව සඳහා එම ස්ථානවලදීම ලබා දුණු ස්ථානවලදීම එම එන්නත් ජූනි මාසයේ 8 වෙනිදා ඉඳලා ඉදිරියට ලබා දීමටත් උපදෙස් ලබා දුන්නා. ඉතින් මේ අනුව තමයි එන්නත්කරණය කරනු ලබන්නේ. ඔබ දන්නවා මේ වන විටත් ජූනි මාසයේ 6 වෙනිදා ලංකාවට සයිනෆාම් චීනයේ නිෂ්පාදනයත් මාත්‍රා මිලියනෙකුත් 9 වෙනිදා තවත් මිලියනෙකුත් ලංකාවට ලැබීමට නියමිතයි. දෙර මිලියන් 2ක් ලැබීමට නියමිතයි. ප්‍රථමයෙන් අපි මේ වන විට ලක්ෂ 5ක් සහ ලක්ෂ 6ක් දෙවතාවක සයිනෆාම් එන්නත් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දුන්නා. ඉතින් ඒ ජනතාව ලබා දුන්නේ ලක්ෂ 11 මාත්‍රා සංඛ්‍යාවට දෙවනි මාත්‍රා හැටියට පළවෙනි එන එන්නත් මාත්‍රා මිලියනෙකුත් ඊට එන මිලියනෙකුත් දෙවනි මිලියනෙකුත් 1/4 ඒකට ලක්ෂ 11ක් ඒ සඳහා වැය වෙනවා. ඒ සඳහා භාවිත කරනවා. ඉතුරු ලක්ෂ 9ක් එන්නත් ඒ අවස්ථාවේදී අපේ සතුව තිබෙනවා. එන්නත් මේ ආකාරයෙන් ඔය කිව්ව දිස්ත්‍රික්ක වල ලබා දීමටත් එහිදී ඉදිරියේදී ලැබෙන අනුව අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව තව දිස්ත්‍රික්ක වලට වැඩි කිරීමටත් ලබා දීමටත් කටයුතු කරන්න කියලා. එන්නත් ගැන කියපු නිසා ඔබතුමාගෙන් මේ දැනගන්න හදන්නේ දැන් සයිනෆාම් එන්නතම
ලංකාවේ නිෂ්පාදනය කරන WHO එකේ අනුමැතිය ලැබුණා කියලා කියනවා ඒ සම්බන්ධයෙන් කතා බහට ලක්වනද ඔබතුමාලගේ රැස්වීම වලදී නැහැ මේ වෙලත් එක්ක අපිකේ කාර්යසාධක බලක ආයත මේ සම්බන්ධයෙන් දැනුම්දු නැහැ නවුත් ප්‍රථම මීටින් අවස්ථාවේදී ඉදිරියේදී චන්නජය සුබනා මාත්‍යවරයා විසින් මෙවැනි වාර්තාවක් ජනාධිපති කාර්යසාධක බලක ආයතනයේ දැනුම් දුන්නා නමුත් ඒ සඳහා අනිවාර්යම අපි ගොඩාක් දේවල් මේ ආකාරයෙන් ලෝක අනිත්‍යතාවල ඉදිරියෙන් සුවා ගැනීම කරන මම දන්නවා ඒ කොවිඩ් එක සම්බන්ධෙමුත් ඉස්සල්ලාම හොයාගත් අවස්ථාවක් ශ්‍රී ලංකාවේ වාර්තා වුණා ඉතින් මම හිතන්නේ අපිට මේක බැහැයි කියලා දෙයක් නැහැ අපිට අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා මේ දේ කරන්න අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිම සම්පෝෂිත වෙනා විදියට මේ ක්‍රමවේදයක් රට තුල ඇති කරලා මේකයි හොඳම අවස්ථාව අපි කිය අවස්ථාවේ මාර්තු මාසෙම කිව්වා රටක් හැටියට නැගිටින්න පුළුවන් එක් අවස්ථාවක් කොවිඩ් ලෝකයේ තියෙන අවස්ථාවකද ශ්‍රී ලංකාව අපගේ සිටියේ මේ ලෝක සිටීමේ හොඳ තත්ත්වයකට පත් වෙන්න පුළුවන් අපේ රට ජනතාව බොහොම බුද්ධිමත් ඉතින් අප හිතන්නේ අපිට හැකියාවක් ලැබෙවි කියන ආකාරයෙන් ඉදිරි කාලෙදී ඒ දෙයටත් නැඹුරු වෙන්න හැකියාවක් ලැබෙයි. සාමතපතුනේ ඉන්දියානු එන්නත සම්බන්ධයෙන් ගත්තාම එහි දෙවන මාත්‍රාව දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවද නැත්නම් ඒ පිළිබඳව තවමත් ගැටළු සාකච්ඡා තත්ත්වයන් තියෙනවද? කිසිම ගැටළු සහගත තත්ත්වයක් නැහැ. ඔබ දන්නවා මේ මාසයේ එන්නත් අත්පසිනිකා එන්නත් විවිධ අවස්ථාවේ විවිධ දිස්තමාපාන කිව්වා. තේරුම් සති 7න් කිව්වා, සති 12න් කිව්වා, සති 16න් කියන එක තමයි දැනට අවස්ථාවගෙන යන ක්‍රමවේදය. දැනට ලංකාවේ කියන ආකාරයෙන් ඔව් අපිට යම් කිසි අපහසුතාවයක් ඇති වුණා මේ එන්නත් දෙවනි මාසයේ ලබා ගැනීමට ඒ කෙසේ වෙතත් මේ වෙන විට දක්නා පරිදි මේ විට වාර්තා කළ තිබෙන පරිදි මේ දෙවන මාත්‍රය අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කරනු ලබනවා එය ඉදිරි කාලයේදී ඊළඟ සතිය දෙක ඇතුළතදී බොහෝ දුරට ලැබීමට හැකියාවක් තිබෙනවා ඒ සඳහා සියලුම කටයුතු සූදානම් කළා දිනව කෙසේ හෝ දෙවනි මාසයේ ලබා දීමට කටයුතු කරන බවටයි මේ වෙනුවට වාර්තා වන්නේ. ඔව් ජෙනරාල් තුමනි දැන් ජූනි මාසේ 14 වෙනිදා දක්වා සංචරණ සීමා බලපෑවීමත් එක්ක අතරමැද ලිහිල් කිරීම වලින් තොරව අපි ගෙදර ගිනලා තියාගත්ත බඩු එහෙම ඉවර වෙලා තියෙනවා මෙච්චර දවසකට කියලා බඩු එකතු කරගත්තේ නැහැ. දැන් එහෙම ගැටළු වලට මොන වගේ විසඳුම්ද තියෙන්නේ ජෙනරාල් තුමනි? मे जून मसे मई मसे दाहत्यंद प्रथम ताट मई मसे विद्यक्यंद इंदा मेयाकार मेद लिहिल क्रीम सहित कर्ण की अवस्था अति जना उपदेश मे सदा कार्यभार इन अमादिवर उठ ආදේශයේ ලේකම් වරු දිසාපති මාර්ගයෙන් ජංගම ක්‍රමවේදයක් ඇති කරා කියලා. ඉතින් මේ ක්‍රමවේදයන් ඇති වෙලා තිබෙනවා සමහර ස්ථානවල තවමත් අඩුපාඩුකම් තිබෙනවා. ඊයේ දිනේ අධිකරු ජනාධිපතිතුමා අපි සමග සාකච්ඡා කරද්දී මේ බව දැනුම් දුන්නා. ඊට අමතරව ඊයේ අධිකරු ජනාධිපතිතුමා විශේෂ උපදෙසක් ලබා දුන්නා. මේ දැන් මෙතෙක් කල ආහාර අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න ආකාරය ක්‍රමවේදයක් කරන අතර ඊයේ ජනාධිපතිතුමා විශේෂම උපදෙස් ලබා දුන්නා. ඔබ දන්නවා දුප්පත් නැත්තම් ඉතාමත් සුළු වශයෙන් නිවෙස්වල ඉඳලා ඉදිඅප්පන් ටිකක් ආප්ප ටිකක් හදපු කණ්ඩායම් මේ රටේ හිටියා. නිවෙස්වල ඉඳලා ඔවුන් කුඩා පරිමාණයේ මෙවැනි වෙළඳාම් කටයුතු යෙදුණා. ජනාධිපතිතුමා මෙවැනි කණ්ඩායම් වලට මේ අවස්ථාවේ විශාල පහරක් වෙලා තිබෙන හින්දා අධිකරණ ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා මේ කට්ටියටත් ඔවුන්ගේ තිබෙන ළඟම තියෙන ත්‍රිවිල එකක් හරි ඒ මුලද හරි අරගෙන ඒ වගේ කණ්ඩායමක් එක්ක තමුන්ගේ හන්දියේ තියෙන ත්‍රිවිල එක අරගෙන හරි හැන්දෑවට මේ ඉදිඅප්පන් හෝ ආපෝ අනිකුත් ද්‍රව්‍ය ආහාර විකුණන්න ජංගම විකුණන්න අවසර ලබා දෙන්න කියලා. ඒ අනුව මම ඊයේ තවස් භාගෙම පොලිස් ප්‍රතිවරයාට මේ පිළිබඳව දැනුම් දීලා ඔවුන්ට මේ අවසරය ලබා දෙන්න කියලා කිව්වා. ඒ අනුව අද පටන් මේ ආකාරයෙන් අර ආහාර පිසින අයවලුන්ට නිවෙස්වල හෝ කුඩා ප්‍රමාණය හෝ කරන අයලුන්ටත් ඔවුන්ටත් නිකම්ම ඉන්නේ නැතුව ඔවුන්ටත් යම්කිසි වෙළඳාමක් කරගැනීමේ හැකියාවක් ලබා දෙන්න කියලා පොලිස් ප්‍රතිවරයාට තමයි අවස්ථාවේදී දැනුම් දුන්නා මේ කණ්ඩායමට අවසර ලබා දෙන්න කියලා. ඒ අනුව මේ රටේ එවැනි කුඩා ප්‍රමාණයේ හෝ නිවෙසක හෝ ආහාර ද්‍රව්‍ය මෙතෙක් ඒ ආකාරයෙන් කරපු අයවලුන්ට අද සිට ඒ සම්බන්ධෙන්නත් හැකියාව ලැබා දෙනවා. ඔබ දිනුෂ අහපු ප්‍රශ්නෙට ඔව් මේ ජංගම ආකාරයෙන් ආහාර ලබා දීම සැපැතිව කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ කණ්ඩායමට උපදෙස් ලබා දුන්නා. ඉතින් බොහෝ දුරට අපිට දැක ගන්න හැකියාව ලැබෙයි යම් යම් අඩුපාඩු තිබුණත් කෙසේ හෝ ජංගම ආකාරයෙන් නිවෙස් වලට ආහාර ලබාගෙන දෙන ක්‍රමවේදයක් ඇති වෙයි. ඔව් ඒක